විශේෂ බලකායේ සුවිශේෂිතම බලකාය දිග දුර විහිදුම් බලකාය විශේෂ බලකායේ හදවත මෙයි කිව්වොත් මා නිවැරදි කර්නල් ලලිත් ජයසිංහ මහත්මයාගේ 6 දිනකගෙන් සමන්විත කුඩා කණ්ඩායමේ මග පෙන්වන්න නැවිගේටර් ඔබයි එදා එල්ටීටී ප්‍රබලම ත්‍රස්තවාදියා ඔබේ ග්‍රහණයට නතු වෙනවා බයිසිකලයක් පැදගත්තු ත්‍රස්තවාදී ඇඳුමින් දරුවෙකුත් තියාගෙන ආවා පුට් සයිකලෙන් ආපු නිසා එකපාරටම මුණට මුණ හම්බුණා බයිසිකලෙන් පැන්නා දරුව හිනා වුණා කර්නල් ලලිත් ජයසිංහ මහත්මයාගේ නිතරම කටේ තිබුණේ කරුවල අවියක් වරුසාව ආශිර්වාදයක් එල්ටීටී සංවිධානය කියන්නේ අම්මාල්ල 5 දිනකින් සමන්විත කණ්ඩායම කරුණම්මාන් පොට්ටු අම්මාන් සංකර අම්මාන් සුසේ අම්මාන් බෙබාකරන් අම්මාන් එතකොට ඒ කට්ටියම කරන්නේ ටාස් පහක් චම්මිචෙල්ලම් කැචස් එකෙන් යන්න සැලැස්සුවෙත් අපි එක පැත්තේ ක්ලේම් එකක් පමණයි ගියේ विशेष बलकाये दिग दूर विहिदुम बलकाये सेबले कुटात निक्नेम में कक्ति बिनो ओबे नाम वास्को वास्को द गाम क्या ने मुल लोक वटे में विद्ध पुद्गे लेकने लंका वटे में विद्ध निसा मटत नाम मुना वास्को द गेर निक्नेम में कक्ति बिनो तिमा एक आसा आवे पलंदगे निन्ने रट सुरकी मा वेड़ी में विशेष විශේෂ බලකායට විශේෂ වගකීමක් පැවරෙනවා. ඒ අතරින් දිගු දුර විහිදුම් බලකායට පැවරෙන රාජකාරිය අතිවිශේෂ එකක්. මේ දිගු දුර විහිදුම් බලකායේ ලලිත් ජයසිංහ රණවිරුවා සමග එකම කණ්ඩායමේ කටයුතු කළ තවත් රණවිරුවෙකු සමගයි අද අපි සාකච්ඡාව ආරම්භ කරන්නේ. මේ වස්කෝ හෙවත් මංගල සමන් කුමාර රණවිරුවා. අපි දැනගන්න කැමති ඔබතුමාගේ සම්පූර්ණ නම මොකක්ද කියලා. මගේ සම්පූර්ණ නම වීරබද්ද නාරච්චි රාජපක්ෂ මංගල සමන් කුමාර. ඒ වගේම මංගල මහත්මයාට දැන් වයස කීයක් වෙනවද? මට අවුරුදු 43ක් වෙනවා. මේ ශ්‍රී ලංකා යුද හමුදාවට විශේෂයෙන්ම විශේෂ බලකායට ඔබ එකතු වුණේ කොහොමද කියලා දැනගන්න කැමතියි. විශේෂ බලකායට මම එකතු වුණේ 1997 12 වෙනි මාසේ 8 වෙනිදා. අපි පළවෙනිම විශේෂ බලකායටම පුහුණුවටම ගත්ත සමාජිකයා. අපි පළවෙනි පුහුණු පාඨමාලාවත් විශේෂ බලකාය ඇතුළෙදි හැදෑරුවේ ඒ පාඨමාලාව අංක 2 ඊට පස්සේ 23 වෙනි පාඨමාලාවට තමයි විශේෂ බලකාය ඇතුළත් වුනේ මං යුද හමුදාවට ඇතුළත් වෙන්න පෙර මං පාසල් ගියේ නාරන්දිණිය මධ්‍යමහා විද්‍යාලයටත් ඒ වගේම උල්ලල මධ්‍යමහා විද්‍යාලයටත් තමයි මං මූලික අධ්‍යාපන ලැබුවේ ඉන් පස්සේ තමයි මං අවුරුදු 18 පස්සේ 18 මම යුද හමුදා විශේෂ බලකායට ඇතුළත් වුනේ. ඒ වෙනකොට වයස කීයක් විතරවද? මට හරියටම මම අවුරුදු 18 තමයි යුද හමුදාවට ඇතුළත් වුනේ. යුද්ධේ හොඳටම පැවතින කාලේ, කියන්නේ යුද හමුදාවට සොල්දාදුවන් පවා අකමැතිව ඉන්න කාලේ තමයි අපි යුද හමුදාවට එකතු වුනේ. මොන වර්ෂයේද කියලා මතක් කළොත්? අපි 1997 වර්ෂයේ තමයි මූලිකවම අපි ඇතුළු වුනේ යුද හමුදාවට. 1987 වර්ෂයේ වගේ තමයි මේ විශේෂ බලකාය මේ ස්ථාපිත කරන්නේ. ඔබ එකතු වෙන්නේ ඉන් වසර 10කට පසු 1997. ඇයි විශේෂ බලකායට එකතු වෙන්නේ? විශේෂ බලකා විරුවෙක් කියන්නේ සාමාන්‍යයෙන් අනකල්ල බලකල්ල බිහි වෙන්නේ නැහැ. තමගේ කැපකිරීම, ආශාව, උනන්දුව, ශක්තිය, ඒ වගේම රණකාමිත්වය, වීරත්වය ඇඟ තුල තියෙන සැබලෙත් නැහැ බිහි වෙන්නේ. කිසිම දෙයක් තමන්ගේ කැපවීම නැතුව කරන්න බෑ කියන එක උගන්වන්නේ එතනින් තමයි. ඒ වගේ ඒකට ඇතුළත් වෙන ලැබීමත් මාලද භාග්‍යයක් කොටයි මම සලකන්නේ. විශේෂ බලකාය කියන නම හෙනකොටත් නැගේ හිරිවැටෙන ඒ තරම් අකමැති යුනිට් වලින් එපවා එන්න. මොකද යුද්ධයේදී පළවෙනිම හොයා බලා ක්‍රියාන්විතයට යොමු කරන්නේ විශේෂ බලකාය නිසා. විශේෂ බලකායට එකතු වීමෙන් අනතුරු ඔබ මේ විශේෂ සුවිශේෂී බලකායට එකතු වෙනවා. ඒ තමයි දිග දුර විහිදුම් බලකාය. කොහොමද එකතු වෙන්නේ දිග දුර විහිදුම් බලකායට? මං විශේෂ බලකායේ පාඨමාලාව හද ආරලා ඉන් පසුව ගියේ 2SF එකේ H කියන බලගනේ හෝටල් බලගනේට ඇතුළත් වුනේ. හෝටල් බලගනේ ක්‍රියාන්විත රාජකාරියට අපි එකතු වුණා. නමුත් ක්‍රියාන්විත රාජකාරියේ දිද්දි අපිට තේරුණා මේටත් වැඩිය යමක් දිග දුර විහිදුම් බලකායේ ක්‍රියාන්විත රාජකාරිය ඉටු ගන්නවා කියලා. ඉතින් අපි ආසාවෙන් ඒකට එකතු වුණා. මමත් එක්ක එකතු වෙන සමාජිකයන් අපි එදා 12 දෙනෙක් එකතු වෙලා හිටියා. එක එක බලගන වලින් තෝරාගත් පිරිසත් ඔය හිටියා. ඒවකට අපිත් එක සමාජිකෙක් වශයෙන් හිටියා මට හොඳට මතකයි. උදේ කුමාර, ඒ වගේම කර්නල් ලලිත් ජයසිංහ, ඒ වගේ ගොඩක් හොඳ සමාජ තුසාර, ඒ වගේ ගොඩක් හොඳ සමාජිකයන් පිරිසක් අපිට එකතු වුණා. ඒ වගේම අපි එදා කනකරය කුලෙම් ගලින් ගිහිල්ලා ඊපස්සේ ක්‍රියාන්විත වලට අපි නොයෙකුත් ප්‍රදේශ වලට ගියා. ක්‍රියාන්විත භූමියේදීම තමයි අපි දිගුදුරු හුදුම් බලකායට එකතු වුනේ. ක්‍රියාන්විතේ සිදු කරන ගම්මම්ම තමයි. දැන් විශේෂ බලකා සෙබලෙකුට අඩි 80ක් උඩින්නම් පයින්නට ඕනේ.
ඒ වගේම ඊටත් වඩා එහා ගියපු පුහුණුවක් ඔබට ලැබෙන්නට ඇති මේ විශේෂ බලකායේ දිග දුර විහිදුම් බලකායට එකතු වෙන විට මොනවාද ලැබුණු පුහුණුව විශේෂ පුහුණුව කියලා එකින් එක කොටස් කරන්න බෑ මම සාරාංශයක් වගේ කෙටියෙන් කියනෝ නම් ආත්ම විශ්වාසයේ වෙනුවෙන් අපිට එතකොට නේවි එකේ කියන්නේ මුහුදක අතරමං වුණාම මුහුදුගේ නැවක ඉඳලා අපි මුහුදට විසිකරොත් අපේ ජීවිතේ රැකගන්න ආත්ම විශ්වාසය උගන්වන ඒ කියන්නේ අධ්‍යය කකුදෑ ගැට ගහලා මුහුදට විසිකරන පුහුණුවක් තියෙනවා ඒ වගේම වෙඩි ද්‍රව්‍ය ගැන උගන්වන්නේ ඉන්ජිනියර්ස් එකට මේ ඉන්ජිනියර්ස් රෙජිමේන්තුවට ඇතුළත් කළා එතකොට ආටලරි බෝම්බයක් ආටලරියක් මේ ආටි ගන්න ආටි බෝම්බයක් පතිත කරගන්න තම සතුරු භූමියට පත්ත කරන්න ඒ ගිඩ්රබන්ස් එක හරියට මේ ආටි දාගන්න ඒව උගන්වන්නේ ආටලර් රෙජිමේන්තුවේ. එතකොට මෙඩිකල් අංශයේ ඉන්න කෙනෙකුට උගන්වන්නේ එතකොට ඒ හොස්පිටල් එකට ඇතුළත් කළා. හොස්පිටල් එකේ මූලික දැනුම දෙන්න. එතකොට ඒ වගේ සිග්නල් අංශයේ ඉන්න කෙනාට බූවෙල්කට ඒ වගේ ඒ යුනිට් එකටම රෙජිමේන්තුවටම යවලා මූලික දැනුම ලබා දෙනවා. ඉතින් ඒ වගේ විශේෂ ගණයේ පුහුණුවක් අපිට ඒක ලැබුණා. ඒ වගේ කියන්නේ ඔය සේවලන් සයිට් ඒ වදාහන ඒවා ගොඩාක් පුහුණු තියෙනවා. ඉතින් එකකින් කියන එකත් අමාරු. ඒ තරම් පුහුණු වීමක් තියෙන දරා ගැනීමේ ශක්තිය උප්පරිම බලන එකයක් කිව්වොත් මන් නිවැරදි. දැන් ඔබ පැවසුව මේ මුහුදට ඔබ අක්කකුල් බඳලා නිදහස් කරනවායි. ඔබ ඒ අද්දකින් විඳද? හොඳටම විඳ ඒක. ඒ කියන්නේ පුහුණුව ලබනකොට අපිට කියන වැඩිය නෑ බෝයිය ගාවට ගිහිල්ලා පීනන්න විතරයි කියලා. බෝයිය ගාව ඉඳලා ගත්ත මෙතෙන්ට ඉඳලා කිලෝමීටර් 3ක්. එහා ඉඳලා මෙහාට යන්න හිඳල එහාට යන්න. එතකොට ඒ වගේම ඒ වගේ අත්දැකීමක් අපිට සිවිල් එකේ ලැබලත් නැහැ. විශේෂ බලකායේ පාඨමාලාවෙත් ලැබෙන්නේ නැහැ. LRP පාඨමාලාව හැදෑරුව නිසා තමයි අපිට ඒ භාග්‍ය ලැබුණේ. ඒ වගේම ඔය ඉන්ජිනියර්ස් එකේ ගිහිල්ලා බෝම්බ කිව්වම අපි දැනගත්තේ TNT කියන වෙඩි බෙහෙත් හුමාලෙන් උණු කරන එක. නමුත් ඒකේ අපිට උගන්වලා තියෙන මෙස්ටින් එකේ TNT ටික උණු කරන්න. ඒ වගේ නොයෙකුත් නන්දෙන් බෝම්බ අටවන විදිය, බෝම්බ ගලවන විදිය නොයෙකුත් හොඳ මූලික දැනුමක් අපිට ලබා දෙනවා. ඒකට ටයිමින් එකට බෝම්බයක් අටවන්න නොයෙකුත් ආකාරයක. ඒතකොට බෝම්බ හදන්න උපකරණ නැතුණත් මූලික දැනුමක් දීලා තියෙන මෙන්න මේ අමුද්‍රව්‍ය ටික හොයාගත්තොත් අපිට බෝම්බයක් නිර්මාණය කරගත හැකි කියන විශ්වාසය උගන්වනවා. මොකද්ද මේ දිග දුර විහිදුම් බලකාය කියන්නේ? දිග දුර කියන්නේ සතුරු භූමියෙන් ගත්තම සතුරු අතර යුද මුක්ත කලාපය කියන්නේ මේ පැත්තේ හමුදාව මේ පැත්තේ සතුරුවා ඉන්නවා. ඔය දෙක අතර තමයි කතා වෙන්නේ. ඔක තමයි යුද්ධය යන තැන. අපේ තියෙන ටාස් එක තමයි සතුරු භූමියට ඇතුල් වෙලා සතුරු භූමියේ තුල තියෙන දෛනික තොරතුරු හා සතුරු නායකයන් හා වැදගත් ස්ථාන හඳුනාගෙන දීමත් සතුරු නායකයන් විනාශ කිරීමත් ඒ වගේ ක්‍රියාන්විත තමයි කරන්න තියෙන්නේ. ඉතින් අපි සතුරු භූමියට ඇතුල් වෙන්නේ අපි අපිටම 6 දෙනා පමණයි. ඉතින් සතුරු භූමිය එනකොට අපි ගමන් කරන අවස්ථාවේ ඉඳලා එනකම්ම අපි සතුරු භූමිය ඇතුලේ ඉන්නේ අපි ගහක් කොලක්වත් ගිනියන දෙයක්වත් දාන්න නැතුව අපි ආවද ගියාද එකකන් නැදි වෙන අවස්ථාවක් තමයි මේ භූමියේදී අපි සිදු කරන්නේ. කිසිදු සලකුණක් ඉතුරු කරන්නේ නැහැ. කිසිම සලකුණක් තියා කිසිම දෙයක් තලාපලන්නවක්වත් නැහැ. සතෙකුටවක්වත් හානියක් කරන්නේ නැහැ. සතෙකුටවක්වත් දැන් උදාහරණයක් මොනරෙක්, කෑලලෙක්, වඳුරෙක් එහෙමවක්වත් ඔවුන්ටවක්වත් ඇස ගැටෙන්නේ නැතුව ඉන්න යන උත්සාහ කරන්නේ. මොකද සතුරු භූමියේදී ඔය කැලවල් වල ඉන්න වඳුරු හැම මිනිස් රූපයක් දැක්කම සෑහෙන වෙලාවක් කෑ ගහනවා. උන් සද්ද දානවා. ඒ වගේම මේ කලබල වෙනවා. දැන් ඕනම සතෙක් ඉතින් නිහඬ භූමියක ඉන්නකොට තව කෙනෙක් දැක්කම කලබල වෙනවනේ. ඉතින් ඒකත් අපිට කරදරයක්. ඉතින් එම නිසාවෙන් සතුරුකට තියා සතෙකුටවක්වත් කරදරයක් නොවන ආකාරයෙන් තමයි සතුරු භූමියට ඇතුල් වෙන්නේ. සතුරු භූමියට ඇතුල් වෙලා සතුරටත් නොදෙනි සතුරාගේ අඩුපාඩුකම් වැරදි අපි හොයනවා. එතකොට ඔහුගේ තියෙන හොඳ නරක වැරදි ඔක්කොම අපි හොයාගන්නවා. උදාහරණයක් කිව්වොත් දැන් සතුරා පෙට්ටියක් බැඳගෙන මේ පැත්තට යනවා. නමුත් අපි පෙට්ටියක් බැඳගෙන අපි බලන්න ඕන පෙට්ටියේ බැඳගෙන යන්නේ මේ ටයිම් එකේ හැටියට නම් මේ පෙට්ටිය අරයි යන්න ඕන කෑම කියලා. ඒතර කෑම මේ පෙට්ටියේ කෑම දාන්න පුළුවන් ප්‍රමාණය. එතකොට අපි ඒව ඔක්කොගම නිගමනය කළා තමයි පසුපසට කියන්නේ මේ ටයිම් එකේදී මේ පාරේ මෙච්චර පිරිසක් රැකවල්ලේ ඉන්නවා. කෑම දෙන්නේ මෙන්න මේ ස්ථානේ. ඒ කියන්නේ හොඳම දේ කැල්කල්ලා තනි වචනෙන් අරයට ප්‍රකාශ කිරීමක් අපි කරන්නේ සතුරු භූමිය තුළින්ද. අපේ තියෙන විශේෂත්වය තියෙන්නේ කිසිම දෙයක් නෙවෙයි ඇඟේ හයියෙන් තමයි. ඒ කියන්නේ කකුල් දෙකෙන් සතුරු භූමිය ඇවිදින්නේ. කකුල් දෙකෙන්ම ගිහිලා තමයි සියලු තොරතුරු හොයාගන්නේ. ඇස් දෙකෙන් දැකලා කකුල් දෙකෙන් ඇවිදලා තනිකර අපේ ක්‍රියාකාරීත්වයක් තියෙන මේක මේ තවත්
බාහිරෙන් දෙන සපෝට් එකක් නෙමෙයි අපෙන්ම කරන සිදුවීමක් තියෙන්නේ මං කියන්නේ නිවැරදිව. අපි යමු දැන් ක්‍රියාන්විතයට. මේ විශේෂ බලකා සබලාට විශේෂ සුවිශේෂිත අද්දකීම් රාශියක් තිබෙනවා මේ ක්‍රියාන්විතේ. යුද්ධය කියන්නේ මහත්මයා පිල් දෙයක් අතර සටන. සාමයක් කියන්නේ තනි පිලක්. යුද්ධයක් කරන්නේ බිච්චෝඩා මසල්ලෝඩ පුපුරනක් දැත්. ඒකෙන්ද යුද්ධයේදී අපි තුවාල වෙනවා. මොකද සොල්දාදුවේ තුවාල වුණාම තමයි ඉන්න සොල්දාදුවර පෙර පුහුණුවක් අවශ්‍ය උපකරණ දැනුම ලැබෙන්නේ. ඒ වගේම රණබිමේදී රණවිරුවා මිය යන්න ඕන. ඒ මිය යෑම තුල තමයි රටක ජාතික සමාජයක මිනිසු දන්නේ විවේචනයක් විනාශයක් අපරාධයක් තියෙනවා කියලා. ඒ නිසා තමයි ඔබලා පන්සලේ හාමුදුරු ඉඳලම ඉදිරිපත් වුණේ මේ යුද්ධය කියන එක නතර කරන්න. ඉතින් එහෙමනම් ක්‍රියාන්විතෙන් ක්‍රියාන්විතට මට කියන්න සිදුවීම් ගොඩාක් තියෙනවා. නමුත් මං මතකයෙන් හැටියට විශේෂයෙන් මං මතකේ රැඳවගත්තු ඒ වගේම මං ඒ වගේ දෙයකට යොමු මේ ගත්තු ඒ විශේෂ අවස්ථාව තවත් පිරිසකට හොඳ වටිනා කියන අවස්ථාව උදායලා තියෙනවා. අන්න ඒන් එකක් දෙකක් මතක් කරන්නම්. මොකද ක්‍රියාන්විත සෑම දෙයක්ම කිව්වම නිකන් මේ සමහර විට සිවිල් එකේ ඔබලටත් විශ්වාස කරන්න බැරි වෙයි මේ වගේ අත්දැකීම් ඉදිරිපත් කරොත්. අපිත් සතුරු භූමියට ඇතුල් වෙනකොට සතුරා මුලා කිරීමේ උපකරණ ඒ වගේම ඇඳුම් ආයිත්තම් භාවිතා කරනවා. ඒ වගේ භාවිතා කළා රහසිගතව ඇතුල් වෙලා හය දෙනත් එක්ක ක්‍රියාන්විතයේ ගිහිල්ලා ක්‍රියාන්විතයට යොමු වෙලා ක්‍රියාන්විතය අපිට ඉද්දී ඒ ක්‍රියාන්විතේ හරියට සිදුවීම කරගන්න අමාරු වුණා. ඒ තිබිච්ච වරුසාවත් එක්ක මේ කොයි කාලේ කොහෙද ප්‍රදේශය කියලා මතක් කරනවා. මතක් කරනවා මහකච්චි කුඩි කියන ඒ ඇතුල් වුණේ මහකච්චි කුඩියේ ගම්මානෙන් ඇතුල් වෙලා අපි මුලතෝ දිසාවට තමයි ගමන් කරේ. ඒකට ඔවුන්ගේ සතුරු භූමිය තිබුණේ මහකච්චි කුඩි කියන ප්‍රදේශයේ තමයි ඉදිරි ආරක්ෂක වලලා තිබුණේ. එතකොට යුද හමුදාවයි සතුරු හමුදාවයි බලා ඒ දෙක තමයි රැකගෙන හිටියේ. අපි සතුරු භූමියෙන් ඇතුල් වෙලා කිලෝමීටර් 34ක් විතර ඇතුළට ගියා. ඒ කියන්නේ නෙදුම් කෙනිය ප්‍රධාන දිවෙන මාර්ගයත් පහු කරලා ඔඩු සුඩාන් ප්‍රදේශයට තමයි ගියේ. අපිට නිකන් රෙසන් සුවඳක් ආවා. ඒ කියන්නේ නෙදුම් කෙනිය ඇඩ්මින් රූට් එකේදී රෙසන් සුවඳක් ආපු නිසා මම පස්සේ ඉන මම නැවිගේටර් කොම්පසේරය යන මම කිව්වා මේ රෙසන් සුවඳක් එනවා කියලා අතින් පී සිග්නල් වලින් පෙන්නුවා සුවඳක් එනවා කියලා. එතකොට අනික් කට්ටිය තේරුම් නැති හින්දා අවුලක් නැහැ කියලා අතින්ම යන් කිව්වා ඉතින්. තව ටිකක් දුර එනකොට මෝරයන්ලක් ඉස්සරහට ආවා. එතකොට තවත් අපි ඇලර්ට් වුණා. මම ඇලර්ට් වුණා. මොකද මම නැවිගේට් ඉඳ මං ඉස්සරහට අඩියක් තියෙනකොට තමයි අනිත් පස් දෙනා ඉස්සරහට එන්නේ ඉතින්. මං නිවැරදි ඒ අවස්ථාවේ ගමන් කරා. ඊට මීටර් 200ක් 300ක් යනකොට මට දැක්කා සතුරෙක් මගේ දිශාවට විපන්නක අවිය අල්ලගෙන ඉන්නවා. ඒ දෙපැත්ත බලනකොට මං දැක්ක තව 3 දෙනෙක් විතර මට එම් කරගෙන ඉන්නවා. ඉතින් මට ගන් ඇක්ෂන් එකක් නැහැ. මගේ කට්ටිය තව ඉස්සරහට එන හින්දා මම විපන්නක විසි කළා වෙඩි තියන්න එපා කියලා කෑ ගැහුවා. කෑ ගහනකොට එයාටත් නැකටුන එක පාට. ඒතර මං දැක්ක රට්ටු බූට් එකක් දාගෙන ඉන්නවා. ඒතර මං කිව්වා කමාන්ඩර් වෙඩි තියන්න එපා මම එස්සෙප් කියලා. මොන වුණත් මේ ජීවිතේ රැක ගන්න අනිත් කට්ටේ ජීවිතේ රැක ගන්න මං ඒ වෙලාව ඉදිරිපත් වුණා. ඉදිරිපත් වීම හරහා අනිත් කට්ටිය පසුපස තියෙන ආවරණ වලට ඇතුළත් වුණා. අපි බලනකොට ඒගොල්ලෝ අපිව සද්දේ ඇහිලා ඇම්බුස් එක දාගෙන ඉඳලා තියෙන. ඉතින් පස්සේ බලනකොට අපේ ක්‍රියාන්විතවල ප්‍රතිඵල අපි සැලසුම් කරාට අපි සෙසුනිලේ වශයෙන් අපි ක්‍රියාන්විතේට අපි ඕනම නායක බාර දෙන දේ අපි බාරගෙන වැඩේ කරනකොට නමුත් අපි තේරුම් ගත්තා එකම ඒරියා එක කණ්ඩායම් දෙකකට බාර දීලායි කියලා. ඒ තුලින් අපි වෙන්නේ අපිම සතුරු භූමියේදී එනකොටා ගත්තනම් සතුර හිනා වෙලා අරගෙන යනවා. ඉතින් අපි ඒ වෙලාවෙම ක්‍රියාන්විතේ දෙකම කොමාන්ඩර් එකෙත් මම හිතන්නේ පසුපෙළ ආරක්ෂාවත් එක දාගෙන කමාන්ඩර් 24ක් විතර සොල්දාදුවන් ගිහින් හිටියා. අපි 8 දෙනෙක් හිටියා. අපි ඒ වෙලෙම දවල්ම නෙදුම් කෙනී ඇඩ්මින් රූට් එක පැනලා සතුරු භූමියෙන් එළියට ආවා. ඉතින් ඒ ක්‍රියාන්විතයේදී සිදුවීම වන්නේ එතකොට සතුරට සතුරු භූමියට ඇතුල් වීමේදී අපිට A9 පාරෙන් දකුණු පැත්ත අපිටත් වම් පැත්ත කමාන්ඩෝ රෙජිමේන්තුවට දෙන්න ක්‍රියාන්විතයක් වුණා. ඒ ක්‍රියාන්විත කොතරම් තීක්ෂණ බුද්ධියෙන් වැඩ කටයුතු කරන්න ඕනද කියලා අපිට මෙහිදී අවබෝධ වෙනවා. අපි තවත් සූදානම් තවත් අත්දැකීමක් හා එකතු වෙන්නේ සාම කාලයේදී අපිට ක්‍රියාන්විතයක් ඒ කියන්නේ සාමය උන්ගේ නිදහස් මහවිරු දිනයේදී අපිට පැවරුණා මේ මහවිරු දිනයේදී ටාකට් එකක් ගන්න. ඒ කියන්නේ එදාගේ ඔවුන්ගේ තියෙන මේ එදාට විරුද්ධ දිනේ සමරන දවසේ ඔවුන්ට පොඩි දැනෙන්න ක්‍රියාන්විතයක් කරන්න අවස්ථාවක් වුණා. ඉතින් ඒ අවස්ථාවට අපි සහභාගී වුණා කපිතාන් ආනන්ද ඒ වගේම කර්නල් ලලිත් ජයසිංහ ඊට පස්සේ රංජිත් ඒ වගේම සමරසිංහ තුසාර අපි 6 දෙනෙක් අපි ඒකට සම්බන්ධ වුණා. අපි ඒ ක්‍රියාන්විතේ පොත්පත්වල නම් ලියන්නේ කිලෝමීටර් 32යි.
නමුත් අපි භූමිය ඇත්තටම භූමිය එක කෙලින් යන්න බැරි හින්දා අපි කිලෝමීටර් 70 ගානක් විතර අපි පයින් ඇවිද්දා. ඒතකොට ක්‍රියාන්විතේ දවස් ගාන ගත්තම 32කට වැඩි. ඒතකොට අපිට කන්න බොන්න තමතරව පස්ස පවා හොදන්න වතුර නැහනේ. ටොයිලට් පේපර් වලින් පිදන්න ඒ පවා තුවාල වෙලා. ඉතින් පුදුම කට්ටක් ආවේ කියලා පුදුම දුකක් වින්දේ. වතුර නැතුව වතුර වුණට චූ වලට ලූකෝස් දාලා බිව්වේ. එතකොට බත් පැකට් එකක් කන්න නැතුව බත් පැකට් එකට ලූකෝස් දාලා කෑවේ. කියන්නේ සුවඳ හැමන හිඳයි. එතකොට කන්න දේවල් නැති ගමටයි. නොයෙකුත් දුක් වින්දා ඒකේ. එතකොට අපිව ඒ ක්‍රියාන්විතයට ගියේ අපි සතුරු භූමියේ ඔඩු සුඩාන් පාරේ උඩට යන මේ ඔඩු සුඩාන් ප්‍රධාන පාරේ. එතකොට අපි කිලෝමීටර් 72ක් විතර වටෙන් ඇවිදලා ඒ භූමියට ගියා. එදා තමයි අපි මේ සතුරු නායකට ප්‍රධාන පෙළේ හොඳ සතුරෙකුට ප්‍රහාරයක් දියත් කරේ. මම අහලා තියෙන විට ප්‍රභාකර ත්‍රස්තවාදී මේ LTT සංවිධානය කියන්නේ අම්මාල්ල 5 දෙනෙක්ගෙන් සමන්විත කණ්ඩායමක්. ඒ කියන්නේ කරුණ අම්මාන්, පොට්ටු අම්මාන්, සංකර අම්මාන්, සුසේ අම්මාන්, ප්‍රභාකරන් අම්මාන්. එතකොට මේ කට්ටියම කරන්නේ ටාස්ක් පහක්. එමනයි ටාස්ක් පහෙන් එක ටාස් එකක් අපි බිඳ හෙලන්න උත්සාහ කරා. ඒක හරියටම සාර්ථක වුණා. මේ ක්‍රියාන්විතය කොහොමද ක්‍රියාත්මක කළේ කියලාත් අපිට මතක් කරමු. ක්‍රියාන්විතයට සැලසුම් කරන්න නම් ගොඩාක් දේවල් කර අපි පෙර පුහුණුවක් ලැබුවා. මොකද ක්‍රියාන්විතය යනකොට 6 දෙනා පමණයි ක්‍රියාන්විතය දැනගෙන හිටියේ. ඒතර ක්‍රියාන්විතයට ප්ලෑන් කරන්නෙත් අපි 6 දෙනා පමණයි. එතකොට මේ ක්‍රියාන්විතේ බාර දීපු නිලධාරිතුමා තමයි අපි ගැන දන්නේ යන්නේ කොහාටද මොකද කරන්න කියලා. ඉන් එහාට කවුරුවක්වත් දන්නේ නැහැ ක්‍රියාන්විතේ මොනවද සිදුවෙන්නේ කියලා. ඉතින් අපි මේ ක්‍රියාන්විතේට සහභාගී වෙලා දවස් 32ක් ඇතුළත අපි ගත කරන කාලය තුලදී අපි හොඳ දේවල් වලට මුණ පෑවා. මොකද මේ කාලයේදී මුලදී පටන් ගත්තේ මං කිව්වේ මහකච්චි කුඩි වලින් ඇතුල් වෙලා ආයේ පදවැටි කියලා. ලොකු රවුමක් එහෙම භූමියේ බැලුවම අපිට වටහා ගන්න පුළුවන්. මොකද ලංකාවේ සිටියම ගත්තම ඉතින් ඒ භූමියෙන් යන්න යන්න මොහොතින් මොහොත වෙනස් වෙනවා. කැනපි ජංගල් එක තියෙනවා, ස්ක්‍රබ් එක තියෙනවා. ඉතින් ඒ නායකයා සැලසුම් කරනා හොඳ විදියට ඒ භූමියෙන් භූමියට වෙන්නේ. මම භූමියේ වැඩිපුරම නැවිගේට් කරේ, කියන්නේ කොම්පස් එක රැගෙන යන එක. ඉතින් මම කොම්පස් එක රැගෙන යනකොට මගේ පිටුපස්සෙන් දාන කෙනත් එයා සැලසුම් කරනවා ටික දුරක් යන. එයා මට වැඩිය ස්කවුට් යන කෙනා මට වැඩිය දුරින් යනවා නායකයා ආයි කියලා වෙන කෙනෙක් දානවා. එහෙම නැත්තම් එයා ලං කරලා තියෙනවා. ඒ වගේ උපක්‍රම ගොඩාක් යදාගත්තේ. ඉතින් එකින් කියනවනම් අපිව සතුරු භූමියේ සතුරට ප්‍රහාරය දියත් කළා. පසුපසට එකපාරට මාවේ නැ වෙන ලොකේෂන් වල රැඳිලා දවස් ගණන් ඇතුලේ ඉඳලා. ඉතින් එයාලාගේ ප්‍රහාරය දියත් කරාට පස්සේ මට මතකයි ඒ ක්‍රියාන්විතයේ ප්‍රහාරය දියත් කරන වෙලාවේ හොඳ ශබ්ද විකාශන යන්ත්‍ර මුළු කැම්ප් එකෙන් දාලා මුළු කැලේම ඇහෙන්න සලස්සලා තිබුණේ. ඉතින් ඒ ප්‍රහාරය දියත් වෙලා විනාඩි ගාණක් යනකම් ඒ පීකර් රෝප් වුණේ. ඒ පීකර් රෝප් වෙනකම් අපි දිව්වා. ඒ භූමියෙන් ඈත් වුණා. දුවලා ගිහිල්ලා ඈත් වුණේ. මොකද අපි ඒතකොට තේරුම් ගත්තා මේ ශබ්දය ක්ලේම් එක වැදිච්ච ශබ්දය කඳවුරේ ඉන්න සෙබළුන්ට ඇහුන්නේ නැහැ කියන එක. ඒ නිසාවෙන් අපි එතනින් පුළුවන් තරම්, ඒ කියන්නේ පැයට කිලෝමීටර් 3ක වේගෙන් අපි ඇවිදින්නේ. අපි ඊට වැඩි ස්පීඩ් එකෙන් ඒ භූමියෙන් ඈත් වුණා ඊළඟ RV එකට එනකම්. මොකද ඒ ක්‍රියාන්විතේ දියත් කරනකොට 3 දෙනායි තමයි තැකසිට පහරම දියත් කරේ. අනිත් 3 දෙනා තියලා තිබුණේ RV එකේ පල්ලෙහා පස්සේ. එහෙනම් වැඩි බඩුත් එක්ක අරෙන් එතනින් ගැලවෙන්න ඕන හින්දා ඉක්මනින් අපි පස්සේ හිටියේ. ඉතින් අපි ගාවට මමයි තව 3 දෙනෙක් අපි පස්සේ හිටියා. අනිත් කට්ටිය බඩ් ටික තියාගෙන ස්ටෑන්ඩ්බයි හිටියේ. එයා ලාපු හැටිය පැක් එක අතට දුන්නා. නැවත ගමන ආරම්භ කරා. එතනින් ගැලවුණා. ගැලවිලා කිලෝමීටර් 14ක් විතර පැත්තකට ගිහිල්ලා අපි උපරිම ආරක්ෂාව ඇතුව දවස් ගාණක් එතන රැඳිලා තමයි පසුපසට ආවේ. ඒ වෙනුවෙන් අපිට ගොඩාක් පැසසුම් හම්බුණා. ඉතින් අපි ඒ ක්‍රියාන්විතේ ඉවර කරන්නත් දවස් 32ක් ගත වුණා. දවස් 32කට තව ටීම් දෙකක් ඇවිල්ලා තමයි අපි පස්සට ගත්තේ. එතකොට අපි ගියේ මහකච්චි කුඩ වලින් එළියට ආයේ පදවි වැවට. අපිට ඉතින් එදා හරි ආඩම්බර දවසක්. මොකද කඳවුරට එනකොට කඳුරේ දිගට දෙපැත්තෙම සොල්දාදු අපේ විශේෂ බලකාය LRP සොල්දාදු පෝලිං වෙලා අපි ඇතුළට ගත්තේ ටැප් මේ අප්පුඩිය ගහ. එදා අපේ ඇඟට මාර ජවයක් ආවා. ඉතින් වෙන ශක්තියක් ආවා. ඒ ආපු ශක්තිය ඉතින් අපි දිගටම ක්‍රියාන්විත රාජකාරී කරා. මං හිතන්නේ මං විශ්වාසයෙන් කියනවා මං රැකසිට පහර දීම් 8කට වැඩිය සාර්ථකේවට සහභාගීලා තියෙනවා. ප්‍රහාර දියත් කිරීම මේ පිළිබඳව LLRP
දිගදුර විහිඳුම් බලකා පොතේ සඳහන් වෙනවා ඔබ ගැන ඔබේ කණ්ඩායම ගැන මේ කණ්ඩායමට කර්නල් ලලිත් ජයසිංහ මහත්මත් එකතු වෙනවා හරි ඒක කිය යුතු වර්ධව වටහා ගන්න එපා මොකද එවේකට ලලිත් ජයසිංහ නිලධාරිතුමත් අපිත් එකම LRP පාඨමාල නමුත් අපිට වැඩි ජේෂ්ඨයෙක් හිටියා 16 කෝස් එකේ ආනන්ද කියලා එවේකට යා කෝපල් එතකොට අදරයන්ස් කී පස්සේ එයා තමයි අපිට හිටිය ටීම් කමාන්ඩර් එතකොට එයා අපිට මොකද අපි නිලධාරි වුණත් අධ්‍යක්ෂින් මඩු වුණත් LRP එකේ තියෙන අධ්‍යක්ෂින් බහුල ඒකේ රාජකාරී කරපු කෙනාට තමයි පළවෙනි තැන දෙන්නේ. ඉතින් ඒ වෙලාවේ අපිට පළවෙනි තැන දීලා තිබුණේ අපේ ඊරිගම බිගඩියර් ඊරිගම සර් අපිට පෑරුවේ. ඒතකොට කර්නල් ජීතිරිලා ඒ කට්ටියම හිටියේ ක්‍රියාන්විත බාර දෙනකොට කොම්පස් රූම් එකට ගිහිල්ලා. ඉතින් අපිත් ඒකේ සමාජිකයන් පමණයි. ඒකට ප්‍රධාන පෙවා නායකත්වයේ දුන්නේ අපේ එතකොට හිටියේ LRP පළවෙනි කෝස් එකේ විශේෂ බලකායේ 16 කෝස් එකේ ආනන්ද කියන පුද්ගලයා. ඉතින් හරි ආඩම්බරය හුත් එක්ක යනකොට ඔහු කොයි වෙලාවකවත් මේ අනිත් කට්ටියගේ බය ඇති කරන්න, මොරාල් නැති කරන්න වැඩ කරන්නේ නැහැ. සතුරු භූමියේදී වුණත් නිදා ගන්න වෙලාවේ සරම දාලා පවා විශ්වාසය ඇති කරන මේ සරම දැම්මයි කියන්නේ මේ වරදවට ගන්න එපා. ඒ කියන්නේ අපි දැන් පැක් එකවක්වත් ගලවන්න නැතුව කිසිම දෙයක් නැතුව කකුල් දෙකේ අර බූට් එකේ ගලවලා පිහදා ගන්නවක්වත් නැතුව ඉන්න වෙලාවේ එයා බය නැති කරගන්න සරම දාලා ඇඟ වේලෝගෙන ඒ ටයිම් එකක් ගන්නවා ඉතින්. ඒක හරි ආඩම්බරයි. මොකද අපිට ඒ පස්සේ තමයි අපිට එවිලේ තේරුණා මේක මැරෙන්න හදනවා කියලා. නමුත් අපිට තේරෙන්නේ අයියා ඒ කරපු නිසා තමයි අපේ හිතවලට ඒ වෙලාවේ බය දැනුන්නේ නැත්තේ. ඇතම් විට මේ යුද උපක්‍රම හරිම සූක්ෂමයි. ඒවා සමාජයට මුදාහරින්නට අපිට කිසිදු අවසරයක් නැත. අපි සූදානම් වෙන්නේ තවත් ක්‍රියාන්විතයක් නිම කළ ආකාරය දැනගන්න. මට මතකයි ඉරණ මඩුව ඔය ටෑන්ක් එක කිට්ටුව තියෙන ඔය හෙලිපෑඩ් එක හොයාගත්තු ඒරියා එකේම තව ඇඩ්මින් රූඩ් එකක් තියෙන වටින් එක. එක මූමන්ට් එකක් සිදු වුණා ඔක්කොම ගමන් කරේ පයින්. මොකද අපින් ඇතුලේ ඉඳන් අපි අර ක්ලේම ප්‍රහාර දියත් කරන නිසා ඔවුන් ගමන් කරේ පයින්. ඒ මූමන්ට් එකේ මං හිතන්නේ 17,000ක් විතර මූමන්ට් එකක් තිබුණා. ඉතින් අපි එක අවස්ථාවක 105ක් විතර වෙනකන් එක ඉරියව්වෙන් ගෑන්නා. නමුත් අපේ හිතවලට බය හිතුණා. මොකද තුවක්කුවකින් වෙඩි තියලා ඔවුන් නැසන් අපිට බෑ. ඒ තරම් පිරිසක් ඒ භූමියේ ගමන් කරන නිසා. ඒ ගමන් කිරීමේදී අපි දැක්කා තස්තවාදී සංවිධානයේ මොනයන් හමුදාකටවත් ගැළපෙන්නේ නැති පිරිසක් තමයි මේ මූමන්ට් කරේ. මට හිතෙන හැටියට සිවිල් පුද්ගලයන්ගෙන් ඔවුන් ප්‍රයෝජන ගත්තේ ඒක වෙන්නේ නැති. ඉතින් ඒකෙදි අපි දැක්කා ඒ ක්‍රියාන්විතයේදී තස්තවාදිත් වෙනම තියාගෙන යන්නේ අර එයාලා වෙනම පිටක් කළා ඊළඟ ගැප් එක තියෙන්නේ තස්තවාදීන්ගේ ඊළඟ හොඳම කාඩස්ලා වෙනම යන්නේ එල්ලපඩේලා වෙනම යන්නේ ඒ වගේ ඒකේ තියෙන රෙජිමෙන්තු තියෙනවනේ ඒවත් වෙන වෙනම තමයි මූමන්ට් කරේ. නමුත් අපිට මේ මූමන්ට් එකකට ඉතින් ප්‍රහාරයක් දියත් කරන්න අවශ්‍යතාවයක් තිබුණා. ඒ වෙලාවේ අපේ හිටිය ලලිත් ජයසිංහ සර් එහෙම. එතකොට අපි ඒක අපේ නායකයොත් එක්ක කතා කළා. අපේ ගිඩ්රපරන්ස් එක පල්ලෙහාට පිටක් කරා මෙහෙ මූමන්ට් එකක් වෙනවා කියලා. ඊට පස්සේ උන් රෙකී කළා බලලා කපීරේ ඊට පස්සේ කපීරේකෙන් ප්‍රහාරයක් දියත් කරා. ඒක මම හිතේ TV වල ගොඩක් එහෙම කැනල් වල පෙන්නනවා. එතකොට ඒවා ගැළවිලා සතුරු කණ්ඩායම් වෙනකොට නිවැරදිව ඇස් දෙකෙන් දැකලා දුන්නයි කියලා අපි විශ්වාස කරනවා. මොකද සතුරයි සිවිල් පුද්ගලයා බේරලා හොඳම කෙනාට අපි ටාගට් එකක් දුන්නයි කියලා අපි විශ්වාස කරනවා. එතකොට මට මතකයි ඔය චම්මිචෙල්ලම් කැචස් එකෙන් යන්න සැලැස්සුවෙත් අපි. මොකද යාට ඒක කරුමෙ කියන්නේ එක පැත්තේ ක්ලේම් එකක් පමණයි ගියේ. අනිත් එක පත්තුන්නේ නැහැ. පත්තුනා නම් ඒක එදා එයාම නැති වෙනවා. එයා කැචස්ෙන් යන්න මූලික වුණෙත් ඒක. තවත් අද්දකින් ඇති. එක පාරක් ඒත් අපි ඔය ජංගලේ ගිහිල්ලා ඇතුළට ගිහිල්ලා අපි ගියේ ඒ ඇඩ්මින් රූඩ් එකකට ක්ලේම් ප්‍රහාරයක් දියත් කරන්න. නමුත් අපි නොසිතූ අන්දම තවත් ආනන්ද එතකොට කන ලලිත් ජයසිංහල කට්ටියම තේරුණායි කරා තව ටිකක් උඩට යන් කියලා. ඒ කණ්ඩායම කොපමණද? අපි 6 දෙනයි ගියේ. එතකොට අපිට 6 දෙනාටම තීරණේ ගන්නෑ. නමුත් නායකයා ගන්න තීරණේ අපිට දැනුවත් කරනවා. ඉතින් අපිට ආවේ කියන මැප් එක තියෙනවා. ඉතින් අපි ඒකෙම රූඩ් එක මාක් කරගන්නවා. යන රූඩ් එක මාක් කරගෙන අපි දන්නවා මෙතෙන්ට යනවා. ඒකට පස්සේ ඩොට් එක තියාගෙන ඒක හදා ගන්නවා. ඉතින් මෙතනින් මේ පැත්තට යනවා කියලා අපිව දැනුවත් කරා. ඉතින් 6 දෙනාට ඊට පස්සේ මම නැවිගේටර් වශයෙන් මම ඉතින් බෑරින් එක දාගෙන අපිට දුන්නා. ඉතින් මම බෑරින් එක දාගෙන ඉස්සරහට යනකොට එදා නොසිතු වන්දේ ඉදිරි ආරක්ෂක වළල්ලක් හම්බුණා. ඉතින් හොඳට ඊට පස්සේ අපි සෝදිසි කළා. දවස් ගානක් රෙකී කරගෙන බලාගෙන ඉන්නකොට අපිට තේරුණා එතන සද්දයක් ඇහෙනවා. නමුත් හිතා ගන්න බෑ මොකද්ද කියලා.
තස්සේ සැටලයිට් මේ අපි පල්ලෙහාට දැනුවත් කරාට පස්සේ ඒකත් බීච් කැප් එකෙන් එහෙම බල්ලා තිබුණා හොයාගන්න සිදුවීමක් නැtei කිව්වා ඉතින් නමුත් අපි ඊට පස්සේ ලරි ජයන්සිංහ සර්ලා අපි එහෙම ඉතින් තව ඇතුළට රිංගුවා ඒකේ තිබුණා බට්ට ඉන්නවා කියලා සංඥාපෝරු දාලා වලලු 3 4කින් සමන්විත භූමියක් ආරයි. ඒතර අපිට තේරුණා මේ අධි ආරක්ෂක කලාපයක් කියලා. ඒ භූමිය. ඊට පස්සේ අපි කරපෑඩේ ඉතින් පුළුවන් තරම් රෙකී කළා. ඒ දවස්වල අපිට සීමා වේ දවස් ගාන වැඩි නිසා අපිට ඉන්න රැඳෙන්න අපි ගිනියන රෙසන් ප්‍රමාණය තියෙනවනේ. රැඳෙන ගිනියන බට්ට එක ඉතින් ඒකෙන් අපි ගොඩක් දවසක් ගත කරමු නිසා අපේ කැෂියේ තියෙන ඒවත් අපි ගත්තේ ළඟ පාතේ. ඊට පස්සේ අපි ඒ ටික හොයලා පස්සට දැනුවත් කරා. දැනුවත් කරාම තව ටීම් එකක් එතෙන්ට ගිහිල්ලා ඊට පස්සේ එදා තමයි අපි ඉරණමඩු ටෑන්ක් එක හොයාගත්තේ. කියන්නේ මේ හෙලිපෑඩ් එක. එතකොට අපි හොයා ගන්නකොට ඒක දැනගත්තා. මොකද හෙලිපෑඩ් එක හොයාගත්තට චොපර් එක දැලකින් ආවරණය කළා උමන් මාර්ගයෙන් තමයි හංගලා තිබුණේ. නමුත් අර චොපර් එක දවසර ස්ටාර්ට් කරන්න ඕන නිසා ඒ සද්ද තමයි අපිට ඇහුනේ. නමුත් ඒක තිර කරගත්තේ පස්සේ ඊළඟ ක්‍රියාන්විතයේදී. ඒ අනුව අපි හොයාගත්ත පළවෙනිම හෙලිපෑඩ් එක මේ භූමියේ කොතනද කියන එක. විශ්වාසයෙන්ම අපි ඒකට හොයාගත්තේ එදා ඒ චොපර් බාන හෙලිපෑඩ් එකේ තාරකට්ට ගලවගෙන ඇවිල්ලා තමයි පස්සට පෙන්නලා පෙන්වුවේ මෙන්න මේ වගේ ඒවා තියෙනවා කියලා. මෙහෙම හෙලිපෑඩ් එක. ඊට පස්සේ තමයි ওই බීච් කැප් එකෙන් හොඳටම zoom කර කර නිරීක්ෂණය කළා තමයි හරියටම තිරන තැන හොයාගත්තේ. එදා තමයි අපි මේ දැනගත්තේ මේ උන්ට හෙලිකොප්ටර් යානාපව තියෙනවා කියන එක. තවත් සිදුවීම් ඇති ඔබට. එක ක්‍රියාන්විතයක් ගියා සතුරු භූමියේ අපි ඇතුල් වුණේ මහකච්චි කුඩියල පදවියේ ඒ අතරේ තමයි ලයින් එක තිබුණේ. ඒ ලයින් එකෙන් අපි ඇතුල් වෙලා කිලෝමීටර් මං හිතන්නේ කිලෝමීටර් 28ක් විතර ඇතුළට රින් ගන්න පුළුවන් වුණා අපි. ඊට පස්සේ රින්ගලා ඊට පස්සේ අපි ක්‍රියාන්විතේ A9 පාරේ මේ සයිඩ් එකෙන් අපි උඩට ගියා. ගිහිල්ලා අපි ඇම්බුස් එකකට ලොකේෂන් එක තියාගෙන රෙකී කරගෙන හිටියේ. ඊට පස්සේ ඇම්බුස් එක දාන්න මොහොතක් තියෙනකොටම නොසිතූ අන්දමින් ලයින් එක කවර් කරන්න ගත්තා. ලයින් කවර් කරලා අපි හිතුණේ අපිව දැකලායි කියලා. ඊට පස්සේ අපි ඊට පස්සේ එතනින් ගැලවුණා. ගැලවිලා ආයි වෙන තැනක ඊට පස්සේ බලන්න ගත්තා. වෙන තැනක් බලනකොට අපි පාරක් තිබුණේ ඇඩ්මින් රූට් එකේ පාර ක්‍රොස් කරන්න තිබුණේ ඉතින්. ක්‍රොස් කරන්න යනකොට මේ බයිසිකලයක් පැදගත්තු තස්තවාදී අන්දමින් දරුවෙකුත් තියාගෙන ආවා. එතකොට මමත් පාර කව කරගෙන යනකොට මම අනිත් කට්ටිය දාලා මම පාර අයින හිටෙන් තමයි දෙපැත්ත බැලුවේ. පුට් සයිකලෙන් ආපු නිසා එක පාටම මුණට මුණ හම්බුණා. නමුත් සතුරා බයිසිකලෙන් පැන්නා දරුව hina වුණා. මාත් එක්ක. ඉතින් නමුත් අපිට වෙඩි තියන්න බැරි කමට පොංග කියලා අතින් පිටක් කරා. ඊට පස්සේ අපි රැඳිලා හිටියේ බොක්ස් හැඩේට සතුරු භූමිය මේ පැත්තේ දෙපැත්තෙම බොක්ස් හැඩේට තියෙන තැනක. දෙපැත්තෙම ගම්මාන. ඉතින් අපි ඒ භූමියේ දැන් අපි ඔවුන්ට යන්න දීලා ඊට පස්සේ අපිට කිලෝමීටර් 6ක් විතර ගොඩාක් අමාරු ක්‍රියාන්විතයක් කරන්න සිදු වුණා. එතනින් ගැලවෙන්න. මොකද අර යාලා ගිහිල්ලා කියලා තිබුණොත් කොටු වෙන හින්දා අපිට යන්න තිබිච්ච කිලෝමීටර් 5කින් යන්න තියෙන එක කිලෝමීටර් 8කින් කවර් කරා වගේ වැඩක් සිදු වුණේ. එතකොට අපි ඊට වැඩි අවධානමක් ගන්න වුණා මේ වගේ මිනිස්සෙකුට යන්න දීලා. ඒට හේතුව තමයි මානුෂිකත්වය අපි සලකන යුද හමුදාවක් අපිට හිටියේ. මේ දරු සෙනෙහස, දරුවන් පිළිබඳ ආදරය අපි දැක්වුවා. අතේ ඇඟිලි ගන්නට නොවේ, හිසේ හිසකෙස් ගන්නටත් වැඩිය ඔබට අත්දැකීම් තිබෙනවා මේ LTT සමාජිකයන් මූලට මුණ මුණ ගැසීම පිළිබඳව. එින් තව කීපයකුත් මතක් කරමු. මට මතකයි එකපාරක් අපි ක්‍රියාන්විතයකට සතුරු භූමියේදී සතුරාගේ භූමියෙන් ඇතුල් වෙන තැනක් රෙකී කරමින් හිටියේ, බලාගෙන හිටියේ. එතකොට අපි මේ අවස්ථාවේදී බැලුව දවස් 4ක් විතර එක තැන ස්ථානයේ රැඳීගෙන තැන් රිංගන් පුළුවන් තැන් තේරුවා. තෝරලා ඊට පස්සේ සතුරු භූමියට අපි කොහොම හරි ඇතුල් වුණා. ඇතුල් වෙලා ටික දුරක් යනකොට අපිට එක පාටම මේ පාත්තකින් අපේ බර ප්‍රමාණය ගොඩක් තිබුණා. මොකද එදා අරන් ගියේ අපි තව බඩු ඇතුලේ එළියේ ගබඩා කරන්න පුළුවන් මේ තව ටීම් එකක් අරන් ගියේ. ඒ යන අවස්ථාවේදී අපිට හම්බුණා සතුරු ගෑල් ළමයි. ඉතින් ගෑල් ළමයි කෑන් එක පොල්ලක දාලා එල්ලගෙන තුවක්කුව අතේ එල්ලගෙන එනවා. මෙහෙම එන ගමන් අපිට ඉස්සරහට හම්බුණා එයාලා අපේ ඥාරඩා කියලා ඇහුවට ඉතින් අපි මුකුත් උත්තරයක් දුන්නේ නැහැ. ඒ ගෑල් ළමෙනුත් අපේ ඉස්සරහෙන් බලාගෙන hina වෙලා ගියා. අපිත් hina වෙලා ඉතින් මේ පැත්තට ගියා. අපි ඉදිරියට යන්න ගියේ නමුත් අපිට ඉදිරියට යන්න බෑ. මොකද අවිශ්වාසයෙන් මම අපිව දැකලා යව්වේ. නොදනුවත්කමද, දන්නේ නැතිකමද,
මොනවද හේතුව කියලා දන්නේ නැති හින්දා අපි ඒ ක්‍රියාන්විතය අයින් කරා. අයින් කළා අපි ආයි කඳුරට ආවා. ඇවිල්ලා ඊට පස්සේ වෙනමත් ඒරියාකින් තමයි අපි ඇතුල්ුනේ. ඇතුල් වෙනකොට අපිට තිබුණේ වැඩිපුරම අපේ තියෙන ඇතුල් ඉදිරි ක්‍රියාන්විතය වලට සැලසුම් කළා බඩු බාහිර ආදී ඇතුලේ ගබඩා කරගන්න ක්‍රියාන්විතයක්. ඒ අවස්ථාවේදී අපි අරන් ගියේ මේ වෙනත් රෙජිමේන්තු වල හිටිය SOP වගේ ටීම් වල කණ්ඩායම්. ඉතින් අරයි යන අවස්ථාවේදී ඔවුන්ටත් මේ පළවෙනි අත්දැකීම. නමුත් අපිටත් අත්දැකීම මොකද කතා කරලා hina වෙලා යන සතුරෙක් අපිට ඊට කලින් හම්බෙලා නැහැ. ඔවුන්ගේ තියෙන නොදනුවත්කම ඔවුන්ට අපි වඳුරා ගැනීමේ බැරිකම හෝ මොකක් හරි හේතුවක්. නමුත් මේ සතුරු භූමියේදී පළවෙනි අවස්ථාව තමයි hina වෙලා කතා කරලා ගිය පළමු අවස්ථාව ඒක. මේ මිලිටරි කාන්තාවන්. කාන්තාවනේ කාන්තාව 6 දෙනෙක්. වසර 30ක ශාපලත් යුද්ධයේ වෙනුවෙන් අපේ රටේ රණවිරුවන් ඇස් ඉස්මස්ලේ දන් දුන්නා. ඒ වගේම තමයි ඔබත්. ඔබ වීරෝදාන රණවිරුවෙක්. ඔබගේ වම් මතේ පහළ බාහුව ඔබට අහිමි වෙනවා. ඒ වගේම දකුණු අතටත් තුවාල සිදුවනවා. ඉතින් අපි ඒ ගැන කතා කරන්නයි මේ සූදානම් වන්නේ. ඇත්තටම ඒ ගැන ඇහුවට ඉතින් සන්තෝසයි. මොකද මම මේ ගැන දුක් වෙන්නේ නැහැ. මේකෙන් මේ සොල්දාදුවට ලැබෙන්න ඕන දෙයක් නෙවෙයි. ඉතින් ඒක නැත්තම් ඉතින් සොල්දාදුකම යති වැඩකුත් නැහනේ. මගේ තුවා ක්‍රියාන්විතයේදී අත නැතිවීම සාමාන්‍යයෙන් මට ඒක ආඩම්බරයක් කියලා වෙන්නේ. මොකද මම ක්‍රියාන්විතයට අපි සහභාගී වුණේ A9 පාරේ උඩට ගන්න එක. එතකොට වැලියෝයේ පැත්තෙන් උඩට ඇවිල්ලා අල්ලල ඉවරයි. මන්නාරම් පැත්තනොත් උඩට ඇවිල්ලා අල්ලල ඉවරයි. එතකොට A9 පාර මෙහෙම බොක්ක වගේ තිබුණේ. ඒක උඩට ගන්නයි උමනාව තිබුණේ. එතකොට අපිට දිරිදුගු විහිදුම් බලකයි අපිට තිබුණ ක්‍රියාන්විතේ තමයි ඒ වෙනුවෙන් රියන්ෆෝස් වෙන ටීම් එකක් හෝ ඒ රෙකී කළ පස්සර කියන්නේ. ඉතින් අපිට බාර දුන්නු ක්‍රියාන්විතේ අපි නිසියාකාරව කරන්න ඕන නිසා ඇතුල් වුණා. ඇතුල් වෙනකොට ඒ දවස්වල තිබුණු වාතාවරණයත් එක්කම ඒ හරියේ ගස් කපලා ඒ හරියේ වැඩ කරනවා නොයෙකුත් බාධක තිබුණා. ඒ හරිය කියන්නේ සතුරු භූමියට ඇතුල් වෙලා යන්න බෑ ඒ තරම් මේ භූමියේ මිනිස් ක්‍රියාකාරකම් වැඩි. සතුරගේ ක්‍රියාකාරකම් මත සිවිල් සමාජයේ ක්‍රියාකාරනුත් වැඩි. නොයෙකුත් බාධක මේ ගොඩාක් කටුක විදියට අපි ඇතුල් වුණා. ඇතුල් වෙලා අපිට ඒ වෙලාවේ තිබුණේ කනකරාය කුලම් ඉඳලා මාන් කුලම් අතර තමයි අපිට ওই ක්‍රියාන්විතය සිදු කරන්න අවස්ථාව ලබා දීලා තිබුණේ. ඉතින් ඒක රැක සිට පහර දීමක් දියත් කරන්න තමයි සැලසුම් කරේ. ඉතින් රැක සිට පහර දීමක් දියත් කරන සැලසුම් කරත් දෙපැත්තේදී ක්ලේම් ගත්තා ටොපි කොලයක්වත් දාන්න බෑ ඔක්කොම සුද්ධ කරලා තියෙන්නේ. එතකොට දෙපැත්තේ පොයින්ට් තියෙනවා. පොයින්ට් වලට අමතරව පොයින්ට් වල ඉඳගෙන ඉස්සරහට එනව රෙකී කරන්න උන්. ඒ කියන්නේ සතුරා ඉස්සරහා භූමියක් බලලා යනවා. ඒක තරම් පාරට කිට්ටු කරන්නම් බෑ. ඉතින් එදා දවස් අපි දවස් 6ක් විතර පාර දිහා බලාගෙන හිටියා. ඇතුල් වෙලා භූමිය ගිහින් ඇහිල්ලා. ඉතින් බලාගෙන ඉඳලා බැලුව අපිට ක්ලේම් එකක් දාගන්න උචිත තැන. නමුත් ක්ලේම් එකක් දාලා ක්ලේම් එකේ කරන්ට් එක ගිනියනවක්වත් ඒ රිමෝට් එකෙන් වක්වත් ගහන්න පුළුවන් සුදුසු තැනක් අපිට තෝරාගන්න බැරි වුණා. ඊට පස්සේ අපේ හිටිය ගම්ලත් සර් කිව්වා මේක අපි රෑක ගහමු කියලා. රෑට ගහමු එවිල ක්ලේමෝ තියලා කියලා කිව්වා. ඉතින් අපි සැලසුම් කර විදියට සාර්ථකව අපි ක්ලේම් ටික අටවලා ඉතින් එදා 2008 හත්වෙනි මාසේ 21 වෙනි දින රාත්‍රී 12:45ට 12:45 අතර මට විශ්වාසය හැටියට අපි ක්ලේම ටික එවිලෙම ගිහිලා තිව්වා. තියලා කැන්ටරයක් කියන වාහනයක් ආවේ. බර දාලා ගොඩාක් වේගින් ආවා. ඉතින් අපි කට්ටිය ඊට පස්සේ 3 දෙනෙක් පස්සේ තියලා හිටිය. අපි 3 දෙනෙක් ඉස්සරහා හිටිය ක්ලේම් එක ප්‍රහාර දියත් කරන තැන. ඉතින් අපි එමි පොයින්ට් එකට එනවත් එකම ගම්ලස් සර් ක්ලේම් එක පත්තු කරා. පත්තු කරාට වැඩි කැන්ටරේට වැදුනා. ඊට පස්සේ පොයින්ට් වලින් නොය විශාල ප්‍රහාරයක් දියත් කරා. රාත්‍රියේ මේක නිකන් ගහන්නේ මේ දැකලා නෙවෙයි. නිකන් වෙඩි තියනවා. වෙඩි තියනකොට ඕටනේටු ඇවිල්ලා නිකන් ඇවිල්ලා වදින ගානට එනවා. මොකද පොළොව මට්ටමින් ගහන්නේ. ගැහුවට පස්සේ නිකන් පතරන කරකවනකොට වදිනවනේ ඉතින්. බොහොම මාරුවෙන් ඒක ඒ හරියෙන් ඈත් වුණා. ඈත් වෙලා අපි ආවා ඊට පස්සේ ක්‍රියාන්විතේ සාර්ථකයි. ක්‍රියාන්විතේ සාර්ථක කරගෙන ආව කිලෝමීටර් 16ක් විතරට. 16ක් විතර එනකොට ඉදිරියේදී තිමුණුන්ගේ ඉදිරි ආරක්ෂකවල් ඒ වෙලාවේ පිරිස අඩු නිසා බෝම්බොලින් නොයෙකුත් යුද උපක්‍රම යුද අගල් මේ මයින් මේ කියන්නේ මේ මරවුගුල් වලින් තමයි භූමිය රැකගෙන හිටියේ. සතුර ටිකක් අඩුයි. මොකද ඔවුන් දන්නවා දැන් අල්ලගෙන ඉන්න බෑ. මොකද හමුදාව ඉස්සරහට එනවා කියලා. අපි ඇතුළට ගිය තැනින් නෙවෙයි අපි එළියට ආවෙත්. නමුත්
ඔවුන් ඒගේ ලයින් එක කොහොමත් එකයිනේ. ඉතින් අපි ක්ලියර් කරාගත්තා. ක්ලියර් කරගෙන අපේ අනිත් ටීම් එක ක්ලියර් කරගෙන අපි ආවේ. ඉතින් අපිට තේරුණා බට්ටෝ දාලා තියෙනවා කියලා. බට්ටෝ ඒතෝ ජම්පින් බට්ටෝ ඊට මරවුගු ලටවලයි කියලා. ඊට පස්සේ අපි ඉතින් ටීම් එකකින් දැනුවත් කිරීම මත මම ඉතින් ඩිමිනිෂන් කෝස් කරපු නිසා ඒ පාඨමාලා හදාරපු නිසා අනිත් ඒ ටීම් එකේ අපේ ටීම් එකේ මම වැඩිපුර ඒක හදාරපු නිසා මම ඉතින් ප්‍රමුඛතාවය දීලා ඒ ටික ක්ලියර් කරගත්තා. ක්ලියර් කරගෙන අපේ ටීම් එක ගත්ත අපි ඇතුලේ අපේ භූමියට ඇතුල් කරගත්තා. ඇතුල් කරගෙන ඊට පස්සේ මම ලේසයක් ආධාරයෙන් ඒ ටික ක්ලියර් කරගෙන උඩට ගත්තා. මොකද හේතුව ගත්තේ ඉදිරියේදී අපේ එන සොල්දාදුවට ඕක ආයි කොටුවේ කියන විශ්වාසයට. ඉතින් ඒක ඒ නිසාවෙන් මම ඒ ටික ක්ලියර් කරගෙන එන්න සැලසුම් කරනකොට තමයි අර පැත්තක තිබිච්ච එක පාටම බ්ලාස්ට් උනේ. ඒතර බ්ලාස්ට් වෙනකොට මම හිටියේ ප්‍රෝන් පොසිෂන් මේ ලීලින් හිටියේ. ඉන්නකොට තමයි බ්ලාස්ට් එක උද මේ පිපිරුවේ. එතකොට මගේ මේ වම් අත පැත්තයි තුවක්කුවයි දකුණු අතයි නහය ඒ ටික එක පාටම ඉතින් වැදුනා. ඊට පස්සේ ඉතින් සද්දෙත් නැහැ, පේන්නෙත් නැහැ. ඊටසේ මන් දන්න විදියට එයා නම් දැන්ට නැතුණා. අපේ අබේසිංහ කියලා විස්රාම ආවට පස්සේ නැතුණේ එයායි ඔය ලෙප්ටන් නිමල්ල කියන අපේ ආදරණීය සෙබළු ටික ඔක්කොම ආව 6 දෙනෙක් මං ගාවට. ඒ 6 දෙනා ඇවිල්ලා මග ගාව මාව අරන් ගියා. තව ටීම් එකක් ඇවිල්ලා හෙලිපෑඩ් චොපර් පෑඩ් බාන්න පුළුවන් තැනක් තෝරලා ගත්තා. ඉතින් මං කොහොම හරි පැය 24ක් වගේ යනකොට හොස්පිටල් එකට ආවා. අනුරාධපුරයට තමයි ඉස්සෙල්ලාම චොපර් එකෙන් ගෙනල්ලා බාර දීලා තියෙන්නේ. ඉතින් මටත් ඒ වෙලාවේ ටිකක් මේ ටෙන්ෂන් එක වැඩි, තේරුමක් නැහැ මොකද වෙන්නේ කියන එක වේදනාවත් එක්ක. ඉතින් මගේ ටීම් එකේ ඉන්න 6 දෙනාගෙන් තියෙන මෙඩිකල් ඉන්න එයා මට හොඳටම සත්කාර කරා. ඉතින් කරන්න පුළුවන් උපරිම. නමුත් මට තේරුණා මගේ මේ හමන ගුලන් මේ ගඳ තවත් කෙනෙකුට ඇවිල්ලා ළඟට කිට්ටු වෙන බැරි ගන්නටම ගඳ තියෙනවා කියලා. ඉතින් මොකද මටම මං එපා වෙන තරමට තුවාලේ අමාරු වෙලා තිබුණේ. එතකොට ඊට පස්සේ කොහොම හරි අනුරාධපුරයේ හොස්පිටල් එකට ගෙනල්ලා අනුරාධපුරයෙන් තමයි මට මූලික බේට් එක කරේ. ඊට පස්සේ තමයි මං ආමි හොස්පිටල් එකට ඇවිල්ලා කොළඹ ආවේ. ඔබේ කණ්ඩායම තුලත් ඒ වගේම ඔබ ඉතාමත් ලෙංගතුව සමීප ඇසුරක් ලලිත් ජයසිංහ රණවිරුවා සමග තිබුණා. ඒවකට ඔහු මේජවරයෙක්. ඒකනත් මතක් කරමු. ඔව් ඉතින් කනගාටු වෙනවා මතක් කරන්න ඕන හොඳ එඩිතර නායකයෙක්. මොකද නායකයෙක් කියන්නේ යම්කිසි ආයතනයක් පාසලක් සංවිධානයක් ඒ අරමුණ සාක්ෂාත් කරගන්න යොදා ගන්න ක්‍රියාදාමනේ. ඒතකොට නායකයා කියන පුද්ගලයා කරන්නේ Tamanta අයිති පිරිසේ කාරණාව ගින යන මෙහෙවනවා, පොළඹවනවා, මග පෙන්නනවා, සාර්ථක ලෙස ක්‍රියාත්මක කරනවා. නොපිරිහෙලා සාර්ථක ක්‍රියාත්මක කරන නායකයෙක්. ඒතකොට මේ නායකයා මට මතකයි කනකරය කුලම්. ඒ කියන්නේ එතකොට ඔය ලෙප්ටන ආධුනික පාඨමාලාව මේ විසිත බලකා පාඨමාලාව හදාරලා පැමිණි කාලේ ඒ ඉන්න ඉහළ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දීලා තිබුණා ඌට විනෝදයක් තකා ලොකු අර ගෙවල් ඇතුළේ ඉන්න ගෙම්බෙක් හදන්න. ඒ නිකන් ඇතුළේ විනෝදයක් තකා. එතකොට ඒ ගෙම්බ පොල් කටු දෙකේ දාගෙන අපි ගාවට එන්නේ මේ මැස්සවල් වලදී. ඉතින් එහෙම අමුතුම ජීවිතයක් ගත කරපු සර් කෙනෙක්. එතන මට මතකයි මේ අපේ 3SF එකේ එතකොට අපේ බිගේඩිය ගිරිගම් සර් අපිට පැවරුවා. එයා දෙමළ ගම්මානයක් ඇතුළේ හැදිවෙන්නේ යාළයි. ඊට පස්සේ මට බාර දුන්නා මටයි තව කෙනෙකුටයි ඒ ගෙදර ගිහිල්ලා ඉස්සෙල්ලා එයා නිවාඩු වෙන්නේ ඉස්සෙල්ලා සිටුවේෂන් එක කොහොමද කියලා බලන්න කියලා. ඉතින් එතකොට අපිට තේරුණා මේ ලලිත් ජයසිංහ සර් කියන්නේ මේ ලොකු වලව්කාරයෙක් නෙමෙයි, අපි වගේම හොඳ නිහතමානී දුප්පත් අපි වගේම කෙනෙක් කියලා. ඉතින් අපි ගෙදරට ගියාට පස්සේ ඒ අම්මා තාත්තා හරි සුවදව අපිව පිළි අරගෙන ගේ ඇතුළේ තියාගෙන ඒ අම්මා මං හිතන්නේ ඒ දවස්වල කඩේට ඉඳිඅප්ප දානවා. අපි තමයි ඉඳිඅප්ප ටික අරගෙන යන්නේ. ඒ කියන්නේ මමයි සොල්දාදුව. එතකොට සර් නිවාඩු ඇවිල්ලා නැහැ. ඉතින් මට මතකයි ඒ දවස්වල ප්‍රේම සම්බන්ධෙත් එතකොට තිබුණ ඔය කෞශල්‍ය මැඩම් එක්ක. එතකොට ඒ කියන්නේ මං හිත විශ්වාස කරන්නේ මේ ලලිත් ජයසිංහ සර් මේ අපිත් එක්ක හිටියා එයා බැඳලා ඉන්න නෝන්ට වැඩිය. ඒ කියන්නේ මේ අපිත් එක්ක වැඩි ඇසුර, ඒ කියන්නේ කාලයක් අපිත් එක්ක ඉඳලා තියෙනවා. එයාලා ජීවිතේ ගත කරන්න උන්නේ මේ යෑම නිසා එයාලට ඒ තරම් කාලයක් ඉන්න හම්බුන්නේ නැහැ. මොකද එවුන්ගේ ක්‍රියාන්විතින් නිසා තමයි. ඉතින් මේ අපිත් එක කැලේ ගියත් ඔහු අපිට කියන උපදේශ තමයි කරුවලවියක් වරුසාව ආශිර්වාදයක් උපරින් ප්‍රයෝජනයක් ගම්මු කියලා. කිසිම වෙලාවක දැන් යන්න පුළුවන් බැරි ඒරියා එක බලෙන් පිටක් කරන්න උත්සාහ කරන්නේ නැහැ. ඔව්. බලෙන් පිටක් කරන්න උත්සාහ කරන්නේත් නැහැ. අනිත් එක තමයි මේ අපේ කැමැත්තට තමයි යා වැඩ කරන්න කැමති. මොකද අපි යා දන්නවා අපි ඉතින් නැවිගේටර් කියන්නේ අපි ඉස්සරහට ගියොත් තමයි යාටත් පස්සෙන් එන්න පුළුවන් කියන එක. ඉතින් අපි ඔය පොළඹ වල යම් යම් කියලා එළවන උත්සාහයක් යෙදෙන්නේ. අපි යම්
මෙතනින් යම් සර් කිව්වොත් ආ යන්න පුළුවන් නම් යම් බලමු කියලා තම කියන කතාවේ ඉන්නේ. ඉතින් ඒ ඌ ගැන අපි ආඩම්බර වගේම ඌත් එක්ක හැසුරු කිරීම ලැබීමත් මං හිතන්නේ වාසනාවක් කොටයි මම සලකන්නේ. මොකද නිලධාරී විශේෂ බලකායේ ගොඩාක් ඉන්නා මෙතන අපිටත් ඇඩිය ජේෂ්ඨ නිලධාරී අපිටත් ඇඩිය හොඳ ක්‍රියාන්විත කරපු හොඳ ජව සම්පන්න නිලධාරී වගේම සෙසු නිලයෝ ඉන්නවා. එහෙම තිබෙච්ච නිසා තමයි අපිටත් යන්න හම්බුනේ. ඉතින් ඒවන් විශේෂ බලකායේ මේ වගේ රණවීරයෙක් අඳුරගෙන ළඟින් ඉන්න ලැබීමත් මම කරන්නේ වාසනාවක් කොට සලකනවා. ඒ වගේම තමයි ඔහු මගේ මේ විවාහ මංගල්‍යයටත් ආවා මගේ ගෙදර. ඉතින් මම අද දුක් වෙනවා ඔහුගේ මතක සටහන් සමරු වශයෙන් ගත්තම පොඩි ප්‍රමාණයක් ඇති එන්නේ. නමුත් අපේ හිත ඇතුලේ ඔවුන් එක්ක රැඳිච්ච එක ගොඩාක් දිනව ඉතින්. මම හිතන්නේ මට හරි සන්තෝෂයි කියන්නේ එකපාරක් ওই ක්‍රියාන්විතයේ ඉඳලා අපි ඔය LRP එනකොට සර් අරන් ආව බල්ලෙක් බූල් බල්ලෙක් යාපනේ. කඩේට යනකොට ඒ බල්ල ළඟට ආවට පස්සේ උස්සලා දුන්නා මේකක් දාගමු ලොරියට කියලා. අපි ඉතින් එදා නැවෙනුත් ආවේ නැවෙනුත් එනකොට බල්ල අරන් ආවා. ඉතින් සර් කිව්වේ ඔක ගෙදර අරන් යනවායි කියලා. මට මතක හැටි නම් ගෙදර ගෙනියන්න උන්නේ අපි හැම පාඨමාලාවට ආවේ. බල්ල කඳවුරේ තිබුවා ඊට පස්සේ බල්ල ආයේ මොකක් වුණාද කියලා දන්නේ නැහැ. ඉතින් ඒ සර් එක හැසිරිච්ච කාලේ ඉතින් දවසින් දවස මෙනෙහි කරන්න ලැබීම සතුටක් ඉතින්. මොකද විශේෂ බලකායේ ඇතුළේ හිටිය ප්‍රවීණයන් ආ වර්තමානින් ඉන්න සරණවිරුවත් ඉතින් ඇත්තට මගේ කරනවා මොකද අපි කරපු දේ ඉදිරියට ගෙනියන්න උන් කැපවීමේ වැඩ කරනවා ඉදිරියටත් ඒ තුල රැඳෙන්න කියලා අපි බලාපොරොත්තු වෙනවා මොකද ලෝකෙ ගත්තම තුන්වෙනි තැනට අවිල්ලයි කියන විශේෂ බලකාය ඉතින් හරි ආඩම්බරයි විශේෂ බලකායට තුන්වෙනි තැනට එන්න නිකම් වෙන්න විදියක් නැහැ මම හිතන්නේ අපි කරපු ක්‍රියාන්විත වෙන්නේ නැති මොකද අපිට ඒ කාලේ පහසුකම් තිබුණේ නැහැ අපිම මහගත්තු ඇඳුම් තියෙන්නේ එතකොට අපිම ඒවට කැම අප්ලාච් කරගත්තේ අපි මතකයි මට ඒ කාලේ බට්ල කියලා කාල් කියලා ඉන්නවා මටත් ඒ දවස්වල වාර්තා කරේ නික්නේම් එක ගැහුවෙම වස්කෝ කියලා යුනිෆෝම් එකේ ගහ වස්කෝ කියලා ගහන්න හම්බුනේත් වස්කෝද ගාම කියලා මුළු ලෝක වටේම ඇවිද්දලු මට විහිළු කරන උඹ ලංකාවේ වටේම ගිය කෙනෙක් උඹට නික්නේම් එක හරියන්නේ මේක කියලා නික්නේම් එක ලැබුණේ මම ක්‍රියාන්විතේ ගිහිල්ලා ආවට පස්සේ අපිට කොම්ප්‍රස් රූමේ නික්නේම් දෙනවයි කියලා එදා උත්සවයක් විලා සාමාන්‍ය උත්සවයක් කියන්නේ මේ කොම්ප්‍රස්යක් තිබුණේ ඉතින් ඒ අවස්ථාවේදී මේජර් පියංග කියන සර් මේ ජේසූරිය කියන්නේ දැන් මේජර් පියංග ජේසූරිය එයා කිව්වා මේ මෙයා හොඳට ඇවිදලා තියෙන එක වස්කෝද ගාම වගේ කිව්වා මේක මේ ලංකාවේ වටේම ගිහිල්ලා තියෙනවා කිව්වා ඉතින් ඒක මෙයාට හරියන්නේ වස්කෝ කිව්වා එදා තමයි නික්නේම් දුන්නේ ඉතින් මම එදා ඉඳලා ඒක මම ආසාවෙන් පරන්දුවා මම මේ යුනිෆෝම් එකේ නිතරම මගේ නම ගහලා තියෙන වස්කෝ කියලා හැම දකින්නම සොල්දාදුව මගේ නම කියවන්න උත්සාහ කරන මොකද මේ නමක් නෙවෙයි නික්නේම් එකක් නේ මොකද්ද කියලා. නමුත් මම ඒ වෙලාවේ දන්නවා මේ නික්නේම් එකෙන් පස්සේ ඔය දැන් ෆෝන් එකක් පාවිච්චි කරා සැටලයිට් එක නැවතර සෙට් එකෙන් පාවිච්චි කරා කවදාකවත් මට රාජපක්ෂ කියන්නෙත් නැහැ සමන් කුමාර කියන්නෙත් නැහැ. කියන්නේ කෙලින්ම වස්කෝ කියලා. ඉතින් ඒ නමින් තාමත් විශේෂ බලකායේ මට වැඩිය ඉහළ පහළ දන්න හැමෝම කතා කරන්නේ වස්කෝ කියලා. ඉතින් මම ඒකට තාමත් ආදරෙයි. මගේ අර මංගල සමන් කුමාරයට වැඩිය තාමත් මම ආස කරන නම තමයි වස්කෝ කියන නමට. දැන් ඔබ විශ්‍රාම සුවෙන් කාලේ ගත කරනවා. මේ රට දරුවන් 3 දෙනෙක් ඉන්නවා. ඒත් වාසනාවකට කොල්ලම 3 දෙනෙක් තමයි ඉන්නේ. ඔව් ගොඩක් ආසාවෙන් කියනවා. ඉතින් පිරිමි ළමයි 3 දෙනෙක් ඉන්නවා. මමත් ආසයි. ඉතින් මේ විශේෂ බලකායෙම ඉතින් මම කියන්නේ නැහැ පොළඹවන්නේ නැහැ. නමුත් කවදා හරි මගේ දරුවෙක් හරි මේ වගේ එකකට ඇතුළත් කරන ලැබීම ලැබෙනවා නම් ඒකත් වාසනාවක් කොට තමයි සලකන්නේ. ඒ වගේ මට සවියක් ශක්තියක් ඉන්න හොඳ බින්දක් හම්බෙලා ඉන්නවා. මගේ මේ අඩුපාඩුකම් ඇති ඉතින් මට මේ අතපය ආබාධ නමුත් ඒවා පැහැහිමර නොකර මගෙන් වෙන්න තියෙන දේවලු ඔක්කොම සිදු කරන මට ඉතින් සියලු දේවල් සපයන්නේ මගේ බිරිඳ ඉතින් මම ඒ ගැන ආඩම්බර වෙන වගේ ස්තුති කරන්නත් අවස්ථාවක් කරගන්න ඉතින් ඒ බව අපි දුටුවා මේ නිවසේට පැමිණෙන විටත් ඔබේ බිරිඳ ලයාන්විත ඔබට කතා කරනවා ඒ වගේම ඔබගේ අතක් අහිමියි කියලා ඒ බව ඔබට එතරම්ම අඩුවක් නොවේ අපි දුටුවා දුවල පැනලා අතපය ඇති අයට වඩා ඔබ ඉතාමත් උනන්දුවෙන් ගෙදර රාජකාරී කරනවා. ඔබේ බිරිඳට උදව්වක් ලබා දෙනවා. ඉතින් රටටම සේවය කළ ඔබට ඔබේ විශ්‍රාම දිවිය, ඔබේ අනාගත දිවිය සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. ඉදිරි අනාගතයේ ඔබේ දරු පෙටවුන් 3 දෙනාගේ ජීවිතෙත් ඒ ආකාරයෙන්ම ප්‍රාර්ථනා ඉටු වේවා කියලා. ඔවුන්ගේ ඉදිරි අනාගතයත් සාර්ථක වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි අද වැඩසටහනට එකතු වුණාට. මටත් ස්තුති කරන අවස්ථාවක් ලැබෙනවා බොහොම ස්තුති මේ අවස්ථාවක් දීම ගැන සන්තෝෂ වෙනවා ඇත්තටම මහත්මයලා ඔබලාගේ වටනා කියන කාලය ශ්‍රමය වැය කළා
මාව හොයාගෙන පැමිණීම මට විශාල ශක්තියක් වගේ ආඩම්බරයක් මම විශ්වාස කරන්නේ මේක මං විතරක් නෙවෙයි මගේ විශේෂ බලකාය ඉන්න ආබාධ සෙබළුන්ම නියෝජනය කරන්න හම්බෙච්ච අවස්ථාවක් ඒ වගේම වර්තමානයේ ඉන්න රණවිරුවාට දිරිය දෙන්නත් ඒ වගේම ආබාධ කිරීනාට සුවපත් වෙන්නත් මියගිය කෙනාට නිවන් සුව පතන්නත් අවස්ථාවක් උදා වුණා කියලා ඉතින් මේක කරන්න මේ වගේ අවස්ථාවක ඔබලාගේ පැමිණීම නැවත වාරයක් පුන පුනාම කියනවා ගෞරවනීය ස්තුති පුද කරන වගේම සියලු දෙනාටම තෙරුවන් සරණයි කියලා ප්‍රාර්ථනා කරනවා බොහොම ස්තුතියි.